ඊශ්‍රායලයේ ගුවන් හමුදාව එල්ල කළ ජෙට් යාන ප්‍රහාරයකින් ගාසා තීරයේ කඳවුරු අටවාගෙන සිටි හමාස් සංවිධානයේ අනදින නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රොයිටර් බුවස් සේවය වාර්තා කර ඇත්තේ ඊයේ රාත්‍රියේදී ඊශ්‍රායලයේ විසින් ගාසා තීරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකටද ප්‍රහාර එල්ල කළ බවටයි. එම ප්‍රහාරයෙන් පසුවයි හමාස් සංවිධානයේ ඉහළ නිලධාරීන් රැඳී සිටි කඳවුරකටද ප්‍රහාර එල්ල කර ඇත්තේ. එෙහිදී නිලධාරියාට අමතරව සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීනුවන් අවම වශයෙන් 50 දිනකට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවත් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වේ. තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා පලස්තීනයේ පවතින රෝහල්වල කොරිඩෝ දිගේ පවා වෙන වෙනම ප්‍රතිකාර ඒකක පිහිටුවීමටද කටයුතු කර තිබෙනවා. පලස්තීන හමාස් සරණකාමීන් විසින් ඊශ්‍රායල් සිවිල් වැසියන්ට ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයක් එල්ල කිරීම සහ ඉන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ අපයට ගැනීම හේතුවෙන් ඊට පලිගැනීමක් වශයෙන් මෙම දරුණු ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂක ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන ජබාලියා වෙත ප්‍රහාරක ජෙට් යාන එල්ල කළ ප්‍රහාරයෙන් ඊබ්‍රහීම් බීරි නැමැති හමාස් අනදින නිලධාරියා මියගිය බවටයි. එමෙන්ම මෙම යුද්ධයේ තීරණාත්මක සාධකයක් ලෙසට මියගිය අනදින නිලධාරියාව හැඳින්විය හැකි බවද ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ඊ සන්ධික ප්‍රහාරයේ සැලසුම් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම බීරි විසින් සිදු කරනු ලැබීම නිසා ඔහුට මෙම ඉරණම තු බවද ඊශ්‍රායලයේ ප්‍රකාශක ලුතන කර්නල් ජොනතන් කොන්ට්‍රිස් ප්‍රකාශ කර තිබෙනවා.